මේ ක්‍රමේදී මූලිකම පියවර විදියට වෙන්නේ ගසක මල් හඳුනා ගැනීම කරගන්න ඕන. මොකද පළදාව ලැබෙන්නේ නැති ගසක අපි මේ වගේ අතුපල් ලබා ගැනීමේ ප්‍රයෝජනයක් නැති වෙන නිසා අපි ඉස්සෙල්ලාම ගැහෙනු මල් හැදෙන ගසක් හෝ දිලිංගික මල් හැදෙන ගසක් තෝරාගෙන ඉවර වෙලා ඒකේ පළමු අවස්ථාවේ දැන් තනිකඳක් තීබීමේදී අග්‍රස්තංකුරේ ඉවත් කරනවා. ඉවත් කරාට පස්සේ මෙන්න මේ ආකාරයේ අතු රිකිලි වර්ධනය වීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් මේ මෙම ගස්සේ නම් අතු දෙකක් වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ අපි නැවත ඒ අතු වලත් අග්‍රස්තේ ඉවත් කරාට පස්සේ මෙන්න මේ ආකාර රිකිලි හතරක් ආකාරයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට මෙන්න මේවායේ මේ අග්‍රස්ති මේ විදිහට අග්‍රස්තේ ඉවත් කරනකොට කුඩා රිකිලි කීපයක්ම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේකෙදි අපි රිකිලි වාර තුනක් විතර අරගෙන තියෙනවා. ඒ රිකිලි වාර තුනේදී එක ගසකින් සාමාන්‍ය රිකිලි 25ක 30ක ප්‍රමාණයක් විතර ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ අපි දැන් රිකිලි හිටවීමට ගන්නකොට මෙහිදී හොඳින් මේරුණු රිකිලි සාමාන්‍යයෙන් ගසක අග්‍රස්ත කොට සිවච් කරාට පස්සේ ගසක හෝ ඒ සෑදුණු රිකිල්ලක අග්‍රස්ත කොට සිවච් කරාට පස්සේ සතියක් ඇතුළත අංකුර උත්තේජනය වීම ආරම්භ වෙනවා. නමුත් ඒක සවානකට ගැනීම සඳහා වඩාත් මේරු විකිල ලබා ගැනීමට මාස එකහමාරක පමණ කාලයක් ගත වෙනවා. එහිදී පැහැදිලිවම අපි තවානට විකිලි කපා ගැනීමේදී මෙන්න මේ ආකාරයේ කිනක පටකය වර්ධනය වුණු විකිලි කපා ගැනීමට මතක තබා ගන්න ඕන. ඊපස්සේ අපි මෙන්න මේ ආකාරයේ මේ විකිල කපා ගැනීමක් කරගන්නවා ප්‍රධාන කඳේ එක කොටසකුත් සමග. මෙහි පැහැදිලිවම ඉනක පටකය පැහැදිලිවම තිබෙන. මේයින් පස්සේ අපි තවාන් මාධ්‍ය පිරවු බඳුන්වල සකස් කරගැනීම සිදු කරනවා. මේ ආකාරයට ගසින් වෙන්කරගත් රිකිලිවල වැඩි පත්‍ර ඉවත් කරගෙන රිකිල්ලේ මුල් වර්ධනය සඳහා මුල් වර්ධනය සිදු කරන හෝමෝනයක් ආලේප කළ යුතුයි. හෝමෝනය ආලේප කළ යුත්තේ රිකිල්ලේ කිනක පටකේ පිහිට ඇති ස්ථානයේ. ඊට පස්සේ තවාන් මාධ්‍ය පිරවූ බඳුන් වලට මෙන්න මේ ආකාරයට රිකිල්ලේ කිනක පටකේ සහිත කොටස තවාන් මාධ්‍යින් වැසියන පරිදි වසා ගන්නවා. මෙලෙස සැකසූ බඳුන ප්‍රොපගේටරයක් තුල තැබිය යුතුයි. ප්‍රොපගේටරය තුල සති 4ක් පමණ තැබූ විට රිකිල්ලේ මුල් හා නව පත්‍ර වර්ධනය වෙනවා. ඊට පසුව ප්‍රොපගේටරයෙන් පිටතටගෙන සෙවන සහිත ස්ථානයක සති 4ක් තබනවා. Thank you.